බනන ෆ්‍රිටර්ස්. ඉතින් හොටෙල් වලට ගියාපම ඔයාලා රසවිඳලා ඇති මේ ඩෙසර්ට් එක. ඉතින් අපි බලමු මේ ඩෙසර්ට් එක ගෙදරදීම හදාගන්නේ කොහොමද? මොනවද අවශ්‍ය අමුද්‍රව්‍ය? ඉක්මනින් හදාගන්න පුළුවන්ද? ඒ ඔක්කොම අපි බලමු මේ වීඩියෝ එකෙන්. වගේ ඊට පස්සේ අපි මේකට එකතු කරන බේකින් පවුඩර් තේ හැඳි භාගයක් විතර එත් එක්කම අපි ලුණු පින්ච් එකක් සාමාන්‍යයෙන් තේ හැඳි කාලකටත් අඩු ප්‍රමාණයක් එකතු කර ගන්නවා ඒ වගේම අපි ඊළඟට සීනි තේ හැඳි දෙකක් විතර එකතු කර ගන්නවා ඊට පස්සේ අපි මේ මිශ්‍රණය පොඩ්ඩක් කලවම් කර ගන්න ඕනේ හොඳට අපි දාගත්තු ද්‍රව්‍ය ටික ඊට පස්සේ අපි මිශ්‍රණයට වතුර එකතු කර ගන්නවා වතුර එකතු කරද්දී අපි මේකට කූල් වතුර තමයි එකතු කරගන්නේ මම මෙතනදී වතුර ඇත්තටම කෝප් එක ප්‍රමාණයක් අරන් තියෙන්නේ කෝප් එක ප්‍රමාණයක් ගත්තට අපි වතුර එකපාර එකතු කරන්නේ නැහැ වතුර ටිකෙන් ටික එකතු කරගනිමින් මේක හොඳින් විස් කර ගන්න ඕනේ මේකේ කැට හිටින්න බෑ කැට හිටින් නැති වෙන්න හොඳින් විස් කර ගන්න ඕනේ අපි මේ බැටර් එක වතුර කෝප් එක ප්‍රමාණයක් ගත්තත් ඒ ප්‍රමාණයත් අපි 3-4 පාරක්ම එකතු කරමින් තමයි මේ බැටරි එක හදාගත්තේ මොකද අපි වතුර එකපාර එකතු කරගත්තා නම් සමහර විට වතුර වැඩි වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් මේකේ කැටි දිහින්න පුළුවන් ඉතින් දැන් ඔයාලට පේනවා ඉතමත් හොඳ ස්මූත් බැටරි එකක් අපිට හම්බෙලා තියෙනවා කැටමකුත් නැති ඉතින් මෙන්න මේ ප්‍රමාණයෙදී අපි මේ වතුර එකතු කරන එක නවත්තන්න ඕනේ ඉතින් ඇත්තටම මම ගත්ත වතුර කෝප් එක ප්‍රමාණයෙන් බොහොම පොඩ්ඩක් තමයි ඉතුරු උනේ ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට වතුර එකතු කරගෙන හොඳ ස්මූත් බැටරි එකක් හදාගන්න ඉතින් මේ බැටරි එක ප්‍රධාන දේ තමයි හොඳට තැවරෙන්න ඕනේ අපි දාන කෙසෙල් කෑලි වල මෙන්න මේ විදිහටත් අපිට චෙක් කරගන්න පුළුවන් මේ බණ්ඩ හොඳට කෝට් වෙලා තියෙනවා මේක වතුර වගේ වැක්කෙරෙන්නේ නැහැ එහෙම එහෙම වෙලා මේක මතු වෙනවා නම් අපිට තව පිටි ටිකක් එකතු කරගන්න වෙනවා පිටි තේ හැන්දක් හෝ දෙකක් එහෙම එකතු කරගෙන මේ විදිහට ඝනකම් බැටරි එකක් තමයි හදාගන්න ඕනේ මෙහෙම හදාගත්තාන් පස්සේ අපි මේ බැටරි එක ශීතකරණයේ පැය කාලක් විතර තියාගන්න ඕනේ පැය කාලකට පස්සේ අපි මේ බැටරි එකත් අරගෙන අපි මේ කෙසෙල් ටික කපා ගන්න ඕනේ බෙද ගන්න ඉස්සෙල්ලා අපි මේ කපා ගද්දී ලෙල්ල සම්පූර්ණයෙන් අයින් කරලා කෙසෙල් ගෙඩිය දෙකට කපා ගන්නවා සාමාන්‍යයෙන් ආනමාළු වගේ ගෙඩි නම් දෙකට කපා ගන්න පුළුවන් ඔයාලට පුළුවන් පොඩි කෑලිවලටත් කපා ගන්න ඉතින් ඒක ඔයාලගේ රුචිකත්වය අනුව තමයි සිද්ධ වෙන්නේ ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ සාමාන්‍යයෙන් පොඩි කෑලි කැපුවොත් ඉක්මනින් බැදෙනවා අද මම මේ කෙසෙල් ගෙඩියක් දෙකට කපලා ඒකත් ආයි මෙන්න මේ විදිහට දෙකට පලා ගන්නවා මම ඔයාලට කිව්ව විදිහට සීනි කෙසෙල් ගෙඩිය නම් සාමාන්‍යයෙන් මේ විදිහට දෙකට වෙන් කරගත්තම හොඳට මැති මේ ගත්තු මිශ්‍රණයට වැන්ලා ටිකක් එකතු කර ගන්න ඕනේ ඉතින් මේ වැන්ලා ඔයාලට මුලින්ම එකතු කර ගන්න පුළුවන් මේ දැන් ශීතකරණේ තියලා ගත්තාන් පස්සේ තමයි මම වැන්ලා එකතු කරේ අපි ඊට පස්සේ මේ වගේ තව පිඟානකට පිටි ටිකක් එකතු කරලා අපි මේ කපාගත්තු කෙසෙල් ටික ඔක්කොම පිටිවල තවර ගන්න ඕනේ. මෙතනදී මම මේ එකතු කරගෙන තියෙන පාන් පිටි විතරයි. මෙහෙම තවර ගන්න ඇත්තටම මෙහෙම තවර ගත්තම අපි අපේ බැටරි එකේ දානකොට මේ කෙසෙල් කෑලි වල බැටරි එක හොඳින් තැවරෙන නිසා මෙහෙම තවරගත්තු කෙසෙල් කෑලි අපි මේ විදිහට බැටරි එකේ ගිල්ලලා හොඳින් බැටරි එක තවර ගන්න ඕනේ. බැටරි එක තවරගෙන අපි මෙහෙම්ම අපි මේක තෙලට දා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි මේක බැද ගන්න ඕනේ මධ්‍යම ප්‍රමාණයට රත් වුණ තෙලට තමයි අපි මේ බැටරි එක තවරගත්තු කෙසෙල් ටික දාන්නේ. අනික තමයි ඔයාලා ගොඩාක් එකවර බැද ගන්න හදන්නත් එපා. එහෙම වුණොත් එකට එක ඔක්කොම ඇලෙන්න පුළුවන්. කොහොමත් මේ බනාන ෆ්‍රිටර්ස් බදිද්දි මෙහෙම එකට එක ඇලෙනවා. කොහොමත් මේක අපි තෙලට දාපු ගමන් හැඳ දාන්නේ නැහැ. සාමාන්‍යයෙන් ටිකක් වෙලා මේ විදිහට බැදෙන්න දීලා ඊට පස්සේ තමයි අපි හැඳ පාවිච්චි කරන්නේ. එහෙම නැති වුණොත් එහෙම මේක බැටරි ගැලවිලා යන්න පුළුවන්, බැටරි කැඩෙන්න පුළුවන්.
ඉතින් චුට්ටක් වැදුනායින් පස්සේ අපි හැන්ද දාලා මේක වෙන් කරගන්න ඕනේ. සමහරලාට අපි මේ දාන කෙසෙල් කෑල්ල යට ඇලිලා තියෙන්න පුළුවන් තාච්චියේ දාන වණන කෑලි දෙකකට ඇලිලා තියෙන්න පුළුවන්. එහෙම වුණාම අපි මේ හැන්ද ටික වෙලාවකින් ටිකක් වැදුනායින් පස්සේ හැන්ද දාලා තමයි ඒවා වෙන් කරගන්නේ. වෙන් කරලා ඒක හොඳට රන්වන් පහ වෙනකම් බැද ගන්න ඕනේ. ඉතින් මේක බැදෙන අතරතුර අපි සීනි සහ කුරුදු කුඩු මිශ්‍ර කරලා පොඩි මිශ්‍රණයක් හදා ගන්න ඕනේ. ඉතින් මේක ඇත්තටම හදාගන්නේ මේ බනානා ෆ්‍රිටර්ස් අපි බැදලා එළියට ගන්නකොට අපි කෙලින්ම දාන්නේ මේ සීනි සහ කුරුඳු මිශ්‍රණය මතට. මොකද ඒක අල්ලගත්තම ඒකේ රස තවත් වැඩි වෙනවා. සාමාන්‍ය රන්වන් පැහැයකට හැරීගෙනදී අපි මේ බනාන ෆ්‍රිටර්ස් ටික ලිපෙන් බා ගන්න ඕනේ. ඉතින් තෙල් ටික හොඳට බේරෙන්න ඇරලා අපි මේක කෙලින්ම බාන්නේ අපි හදාගත්තු සීනි සහ කුරුඳු කුඩු මිශ්‍රණයට. අපි මේ විදිහට ඒක කුරුඳු කුඩු මිශ්‍රණයට බාගෙන අපි මේක අතින් පෙරල ගන්න ඕනේ. සීනි සහ කුරුඳු කුඩු හොඳින් මේකේ දැවටෙන විදිහට. ඇත්තටම සීනි සහ කුරුඳු කුඩු මිශ්‍රණයෙන් මේකට අමතර රසයක් සහ හොඳ සුවඳක් ලබා දෙනවා අපි බනාන ෆ්‍රිටර්ස් වලට. ඔයාලට පෙන්වන්න තවත් එකක්. මේ විදිහට අපි පිටිතවර ගත්තු කෙසෙල් කැබලි හොඳින් බැටරි එකේ තවරගෙන අපි කෙලින්ම මේක අපි රත්ුණු තෙල් එකට තමයි දාන්නේ. මේ විදිහට දාලා අපිට පුළුවන් කෑලි දෙකක් හෝ තුනක් ගොඩක් දාගන්න එපා මම ඉස්සෙල්ලා කිව්වා වගේ. මේ විදිහට අපි මේවා රන්වන් පැහැ වෙනකම් බැද ගන්න ඕනේ. ඉතින් මම වෙනද වගේම ඔයාලට මතක් කරනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා අපිත් එක්ක එකතු වෙන්න. මොකද ඉදිරියේදීත් මේ වගේ ඉක්මනින් සහ පහසුවෙන් හදා ගන්න පුළුවන් ගොඩාක් recipe අපි ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ recipe ත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලලා සෙන්නවා. ඒ වගේම තමයි ඔයාලට මේ video එක සම්බන්ධ මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් video එක යටින් comment කරන්න මම ඔයාලට ඒකට උත්තර දෙන්නම්. ඉතින් අපි බලමු මේ අපි දැන් හදාගත්තු බනන ෆ්‍රිටර්ස් කොච්චර ක්‍රිස්පිද කියලා. ඔව් හොඳ ක්‍රිස්පි ගතියක් සහ හොඳ රසයක් තියෙනවා මේ බනන ෆ්‍රිටර්ස් වල. ඉතින් මේ රෙසිපි එක ඔයාලත් හදලා බලන්න. අන්තිම මොහොතේ මේක සර්ව් කරන්න පුළුවන් නම් වඩා හොඳයි. ඉතින් මේක උණුවෙන් සර්ව් කරන්න ඕනේ. මේක හොට් ඩෙසර්ට් එකක්. මේක චොක්ලට් සිරප්, මේපල් සිරප්, බීහනි, අයිස්ක්‍රීම් වගේ දේවල් එක්ක වඩාත් රසවත් වෙනවා. ඉතින් තවත් මේ වගේ රෙසිපි එකක් එක්ක මම ඔයාලත් එක්ක ඉදිරියේදී හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. අදට සමුගන්නවා.